එකක බන්දයක සිවිය ගණ කමයි කියලා. ඉතින් එහෙම සමහර වෙලාවල් වලට අපේ ඉක්ලි විතර වලත් සමහර අවස්ථා වලදී එහෙම ගණ කම අවස්ථා දකින්න ලැබෙන විශේෂත්වයේ තියෙන එක ස්වාභාවිකවම ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථා. හින්දරට තියලා පත්තු කරනවා ඊට පස්සේ ඒවා ගණ කම වෙලයි කියලා දැන් සමහර වෙලාවට කැල්සියම් වැඩි සමහර කට්ට ගණ කම වැඩි. ඒක ස්වාභාවිකවම වෙන්න පුළුවන් අපිට විතර අංකෙම 100ක් ගත්තොත් සමහර 10ක් ඒ වගේ තියෙන්න පුළුවන්. මීට කලිනුත් ඇත්තටම මට කියන් දෙනවා දැන් ප්ලාස්ටික් රයිස් කතාව ගත්තොත් එහෙම ඉතින් ගොඩාක් වෙලාවට එකක් පැතිරුණානේ එනකොට අපි ඒකෙදි පරිශන කරාම තේරුණේ එහෙම එකක් නැහැ ඇත්තටම ප්ලාස්ටික් හාල් අපේ රටේ තිබ්බේ නැහැ නෑ ප්ලාස්ටික් රයිස් එක නෙමෙයි ප්ලාස්ටික් කියන වචන නම් මම කොහොමවත් පාවිච්චි කරන්න කැමති නෑ ඇත්තටම ආ දැක්ක කල් හරි ගිහිල්ලා වගේ අලුතෙන් ජිප් එකකුත් තරම් හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC කින්නේ ලෝන් එක ගත්තේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන මං හරියන්න කියලා හරි තැනටම ආවා අපේ රටේ කඩවලක් දැන් විකුණන තියෙන බිත්තර ප්ලාස්ටික්ද ඉන්දියාවෙන් ගෙනල්ලා මුලින් හෝටල් වලට බේකරි වලට බෙදලා දීපු ඊට පස්සේ දැන් සුපර් මාකට්ස් වලත් විකුණන තියෙන බිත්තර ප්ලාස්ටික්ද එහෙම හිතෙන්නේ දැන් වෛරල් වෙමින් තියෙන සමහර වීඩියෝ හින්දා බිත්තර පෙන්වා දෙමින් ඒවායේ සමහර ලක්ෂණ මතු කර දක්වමින් ඇතමෙක් සැකපල කරනවා මේවා ප්ලාස්ටික් බිත්තරද කියලා. ඔබ වෙනුවෙන් NetFM බැලුම්ගල අපි කල්පනා කළා ප්ලාස්ටික් බිත්තරේ ඇත්ත කතාව හොයන්න. ඒ වෙනුවෙන් අපි කතා කළා ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනයට. මහාචාර්යතුමිය ප්ලාස්ටික් බිත්තර ලෝකේ තියෙනවද අපේ රටේ තියෙනවද? මෙහෙමයි අපි බිත්තර කියලා කිව්වම නම් අපි හැමදෙනාම දන්නේ කිකිලි බිත්තර ගැන. ඒ කියන්නේ ස්වාභාවිකව කිකිලිය නිබ්බදවන පෝෂණ ගුණයෙන් අධික බිත්තර තමයි අපි ආහාරයට ගන්න. ආහාරයක් වශයෙන් සලකනකොට අපි ස්වාභාවික බිත්තර ගැන තමයි අහලා තියෙන්නේ. හැබැයි ලෝකේ වෙනත් රටවල එහෙම ආරංචි තියෙනවා සමහර රටවල් වල වෙළඳාම වැඩි කරගන්න අඩු වියදමින් හදා ගන්න පුළුවන් කෘතිම බිත්තර. ඒක මම ඇත්තටම ප්ලාස්ටික් බිත්තර කියලාම කියන්නේ නැහැ කෘතිම බිත්තර. එහෙම නැත්නම් يعني බොරු බිත්තර. يعني හරි පෝෂණ ගුණයෙන් නැති මේ රසායනික ද්‍රව්‍ය වලින් හදන බිත්තර තියෙන්න පුළුවන් තේම තියෙනවා කියලා. හැබැයි ලංකාවේ අපිට දැනට එහෙම වාර්තා වෙලා නැහැ ලංකාවට ඒ බිත්තර ලංකාවේ කවුරු හරි හදනවා කියලා ලංකාවට බිත්තර ගෙදර ඒ වගේ ප්ලාස්ටික් බිත්තර තියෙනවද කියලා දැනට අපි එහෙම පර්යේෂණයක් කරලා නැහැ. ඒ කියන්නේ මේ දැනට තියෙන බිත්තරවල කොහොමද ස්වාභාවික එකද එහෙම නැත්නම් කෘතිම බිත්තරයක්ද කියලා දැනගන්න අපිට එහෙම වාර්තා වෙලා නැති හින්දා ඒ දෙක වෙන් කළ අඳුරගනීමේ පරීක්ෂණයක් සිද්ධ කරලා නැහැ දැනට. ලෝකයේ ඇතැම් රටවලින් මේ ප්ලාස්ටික් බිත්තර කොහොම වෙතත් කෘතිම බිත්තර පිළිබඳ වාර්තා පළ වෙනවා කියලා ඔබතුමිය සඳහන් කළා. ඉන්දියාවෙන් එහෙම වාර්තා තියෙනවද? ගොඩක් වෙලාවට ඇත්තටම චීනේ තමයි විශේෂයෙන්ම ඔය ගැන කියන්නේ. චීනේ තියෙනවා කියලා කෘතිම බිත්තර. එතකොට ඒ වගේ බිත්තර හදලා වෙළඳපොළට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි අර සාමාන්‍ය බිත්තර වල වගේ පෝෂණ ගුණය ඒ බිත්තර වල නැහැ. මොකද කෘතිම ද්‍රව්‍ය පාවිච්චි කරලා රසායනික ද්‍රව්‍ය සහ පාට පාවිච්චි කරලා තමයි ඒ බිත්තර හදන්නේ. එතකොට ඉන්දියාවේ සමහර දත්ත වල තියෙනවා කේරළ වගේ ප්‍රාන්ත සමහර වෙලාවට එහෙම තියෙන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම අපිට මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනේ නැති හින්දා මේක ඉස්සර වෙලා මේ කෘතිම බිත්තර පිළිබඳව අපි එහෙම හොයලා නැහැ කොහෙද මේ තියෙන්නේ. අපිට සාමාන්‍යයෙන් අපේ කිකිලියන්ගෙන් ලැබෙන පෝෂදායී බිත්තරවල කිසි අඩුවක් තිබුණ නැති හින්දා ඒ වගේ මේවයි පෝෂණ ගුණය වැඩි කරන්න අපි මහන්සි ගත්තහින් මේ කිකිලියන්ට දෙන කෑම මේ වටෝරු වෙනස් කරලා ඊට වඩා වැඩි ගුණාත්මකයෙන් යුතු බිත්තර ලබා ගන්න උත්සාහ කරා මිසක් එහෙම මේ වගේ වෙනසක් ඒ කියන්නේ කෘතිම බිත්තර ගැන අපිට අවධානමක් තිබුණ නැහැ ඇත්තටම. ඉතින් ඒ හින්දා අපි ඒ පිළිබඳව අධ්‍යයන කරලා නැහැ. ලංකාවේ මම දන්න විදිහට අපිට ඉන්දියාවෙන් බිත්තර ගේන්න වුණේ අපේ රටේ බිත්තරවල මිල ගොඩක් ඉහළ ගිය නිසා 60ට 70ට බිත්තරේ ගණන් ගියා. ඒ නිසා ලාභයට දෙන්න තමයි අපි ඉන්දියාවෙන් බිත්තර ගෙනාවේ. එතකොට මේ ගේන බිත්තර පිළිබඳ කිසියම් පරීක්ෂණයක් සිදු වෙන්නේ නැද්ද? ඒවායේ තත්ත්වය පිළිබඳ සහතිකයක් ලබා ගන්නෙ නැද්ද? එහෙම ක්‍රමවේදයක් අපේ රටේ නැද්ද? දැනට
මටනම් අපි මම හරි මේ එක ගැන වැඩිම විස්තර කියන්න දන්න හැමෝත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මේ animal production and health department එකෙන් තමයි මැදි වෙලා ඒ දෙක කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මම හිතන්නේ වැඩිපුර ඒ පිළිබඳව දැනගන්න පුළුවන් වෙයි හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන් අපිට මේ වගේ දැන් පිට රටෙන් අපි ආහාර මොන හරි ගෙන්නනවා නම් අපිට පුළුවන් ඒ රටෙන් සහතිකයක් ලබා ගන්න මේක කිසිම කෘතීම දෙයක් නෙමෙයි මේ ස්වාභාවිකව කියන ඒ සහතිකය මේ ඒවයි පෝෂණ ගුණය පිළිබඳ සහතිකයක් එක්කම අපිට එවන හැම කන්සයින්මන්ට් එකක්ම කියන්නේ අපිට විතර කන්ටේනර්ස් එනවා නම් ඒවත් එක්ක අපිට සහතිකයක් ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන් මම හරියටම කියන්න මට ඒක ගැන කියන්න බෑ දැනට ඒ ගැන තේරෙනවද කියන එක මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව වැඩිපුර දැනගන්න පුළුවන් එහෙම සහතිකයක් මේ ආව විතර වලට අරගෙන තියෙනවද ඒක පිළිබඳ ප්‍රශ්නාර්ථය ඉදිරි කරමින් මම ඔබතුමියගේ ඔබතුමිය ඊළඟ ප්‍රශ්නට අරන් යන්නේ දැන් මේ අපි වෛරල් වෙන වීඩියෝ ටික සැලකුවොත් ඒවායේ සමහර ලක්ෂණ හසු කර දක්වමින් තියෙනවා උදාහරණයක් විදිහට කට්ටයි බිත්තරයි අතර තියෙන සිවිය මේක සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඝනකම් බව උපුටා දැක්වෙනවා එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද ස්වභාවික හේතුන් මත මොකක්ද මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට අර අපිට සාමාන්‍යයෙන් අපි දෙයක් ගැන කතා කරනවා නම් අපි ස්වාභාවික බිත්තර සහ මේ කෘතිම බිත්තර අධ්‍යයනය කළ බල මේවායේ වෙනස්කම් ගැන යම් කිසි සාධක අතේ තියාගෙන තමයි අපි ඒ ගැන වැඩිදුර කතා කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තාමත් අපි ඒ විදිහට මේ ඇනලයිස් කරලා විශ්ලේෂණය කරලා නැහැ. නමුත් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මට සාමාන්‍යයෙන් ඔය මමත් කීපයක් වීඩියෝ දැක්කා. එකක මම දැක්ක සිවිය ඝනකමයි කියලා. ඉතින් එහෙම සමහර වෙලාවල් වලට අපේ ඉක්ලිවිතරවලත් සමහර අවස්ථාවලදී එහෙම ඝනකම් අවස්ථා දකින්න ලැබෙන විශේෂයෙන්ම තැඹුවට පස්සේ එහෙම නැත්නම් බැද්දරපො සමහර බිත්තරවල විශේෂාත්ත්‍ය තියෙනක ස්වාභාවිකවම ඇති වෙන්න පුළුවන් සමහර අවස්ථා. හැබැයි එහෙමයි කියලා මට ඔය කියන කියමන බැහැර කරන්න බැහැ. අපිට හරි එවිඩන්ස් නැතුව. ඒ කියන්නේ අපි මේ දෙක මේ කෘතිම බිත්තර සහ අනිත් ස්වාභාවික බිත්තර අතර වෙනස හරියට අඳුරගෙන ඒක අපේ තියෙනවද කියලා බලලා තමයි සාධක ඇතුව තමයි අතේ සාක්ෂි ඇතුව තමයි මට ඔප්පු කරන්න පුළුවන්. සමහර වෙලාවට දැන් මම සම වීඩියෝ වල දැක්ක සමහර ඒවා ගින්දරට තියලා පත්තු කරනවා ඊට පස්සේ ඒවා ඝනකම වෙලයි කියලා දැන් මට හරියටම කියන්න බෑ දැන් පුබිය කාලේ බිත්තර නැති හින්දා සමහර මේ ආහාර සැපයුම් කරුවන් බිත්තර කල් තියාගන්න අඩු උෂ්ණත්වයේ ගොඩක් කාලයක් තිබ්බද දන්නේ නැහැ උදාහරණයක් ජගේ ෆ්‍රීසර් එකේ තිබ්බද දන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඒවයි තියෙන ප්‍රෝටීන් වෙනස්කම් වෙනවා. ඉතින් ඒක හින්දා මම අර සමහර දැන් එකපාරටම අපිට දෙයක් දැක්ක ගමන් මේක හරිද වැරදිද කියන්න බෑ. ඒකට සාක්ෂි ඒකට ඒක විද්‍යාත්මකව විශ්ලේෂණය කළ බලන්න නැතුව. ඉතින් හින්දා මම හිතන්නේ හොඳම දේ දැන් මේ අදයිය වගේනේ ඔය ටික දැන් ගොඩක් මේ පැතුරුනේ. ඉතින් ඒ පිළිබඳ විද්‍යාත්මකව අපි විශ්ලේෂණය කරලා බලලා අපේ ආයතනයට පුළුවන් ගොඩක් ඒ පහසුකම් තියෙනවා විශ්ලේෂණය කරලා බලලා අපිට තාම නම් මුකුත් එහෙම සාම්පල් එකක් හම්බුනේ නැහැ මේ ඒ වගේ විශ්ලේෂණය කරලා බලලා මේ කියන්න පුළුවන් ඇත්තටම එහෙම මේ કૃතිම බිත්තර ද අපිට ඇවිල්ලා තියෙන අපේ බිත්තරම සමහරට කල් තියා ගන්න සමහර බිත්තර වල තියෙන විශේෂ සමහර වෙලාවට කැල්සියම් වැඩි සමහර කට්ට ඝනකම වැඩි ඒක ස්වාභාවිකවම වෙන්න පුළුවන් ඇත්තට හැබැයි ඒක හැම බිත්තරේ නැහැ අපිට බිත්තර අපේම 100ක් ගත්තොත් සමහර 10ක් ඒ වගේ තියෙන්න පුළුවන් කාර්මික තාක්ෂණ ආයතනය අපේ රටේ පරීක්ෂණ සඳහා ඉහළ පහසුකම් සහිත දියුණු තාක්ෂණය සහිත ආයතනය එහෙමනම් කාර්මික තාක්ෂණ ආයතනයට බැරිද මේ සාක්ෂි හොයා ගැනීම සඳහා යම් පරීක්ෂණයක් සිදු කරන්න සාම්පලයක් හොයාගෙන එහෙම නැත්නම් ඔව් ඇත්තටම පුළුවන් ඇත්තටම දැන් ඔව් ඇත්තටම පුළුවන් අපිට සාම්පල් කිසිම මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බාර දුන්නත් අපිට කරන්න පුළුවන් ඊට අමතරව දැන් අපිම තීරණය කරා අපි පොඩක් මාකට් එකේ තියෙන විතර අරගෙන ඔය කිය සැක කියන විතර තියෙනවා නම් ඇත්තටම වැඩිය හොඳයි මොකද අපිට හරියටම එකපාරට මේ ඊයෙන් බැලුවම ඔය ආටිෆිෂල් විතරද මේ නැචරල් ඒවාද කියලා අඳුරු ගන්න ටික අමාරුයි ඒක විශ්ලේෂණයක් කළම තමයි ගොඩක් වෙලාට කියන්න පුළුවන් එහෙම විශ්ලේෂණය කරාට පස්සේ ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ඒවායේ ලක්ෂණානුව සාමාන්‍ය පාරිභෝගිකයෙකුට මේක මේ කොහොමද අඳුරගන්නේ කියන එක ගැන අවබෝධයක් දෙන්න පුළුවන්. හැබැයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ළඟ දත්ත තියෙන්න ඕනේ මෙන්න මෙහෙම විශ්ලේෂණය. මෙන්න මේක ඇත්තටම මෙන්න මේක ඇවිල්ලා මෙහෙම හොඳ බිත්තරයක් මේක ඇවිල්ලා මේ ආටිෆිෂල් එහෙම නැත්තම් કૃතිම බිත්තරයක් කියලා ඉස්සෙල්ලා අපි අඳුරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පාරිභෝගිකයාට මෙන්න මේ දේවල් වලින් අඳුනගන්න පුළුවන් කියලා.
සාම්පලයේ සැක සහිත එකක් නම් වඩාත් හොඳයි කියලා ඔබතුමිය යෝජනා කළා. දැන් සැක සහිත සාම්පල හොයාගෙන යනවට වඩා අපි හිතමු යම් පාරිභෝගිකයෙක්ගේ අතටපත් වෙනවා සැක සහිත සාම්පලයක්. ඒ පාරිභෝගිකයට පුළුවන්කම් තියෙනවද මේක ITI ආයතනයේ ශ්‍රී ලංකා කාර්මික ආයතනයේ වෙත එවන්න? එහෙම නැත් එහෙම නම් ඒ සඳහා වෙන පටිපාටිය මොකක්ද? ඔව් නෑ දැන් ඇත්තටම දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන හින්දා මෙහෙම එකක් එනවද කියලා මින් කට්ටියට සැක තියෙන හින්දා ගෙනල්ලා දුන්නට කමක් නැහැ කාර්මික තාක්ෂණ ආයතනයට අපි ඒක විශේෂයෙන් අවධානය යොමු කරලා බලන්නම් දැන් අපිට මීට කලිනුත් ඇත්තටම මට කියන් තියෙනවා දැන් ප්ලාස්ටික් රයිස් කතාව ගත්තොත් එහෙම ඉතින් ගොඩාක් වෙලාවට ඒකත් පැතිරුණානේ එනකොට අපි ඒකෙදි පරීක්ෂණ කරාම තේරුණේ එහෙම එකක් නැහැ ඇත්තටම මේ අපි ගොඩක් කරන්නේ ප්ලාස්ටික් රයිස් ප්ලාස්ටික් රා ප්ලාස්ටික් හාල් අපේ රටේ තිබ්බේ නැහැ නෑ ප්ලාස්ටික් රයිස් එක නෙමෙයි ඒ අපි ඒ කියන්නේ සාමාන්‍ය රයිස් එක තමයි අර ඒකේ ග්ලූටන් වැඩි වුණාම මේ අර ඇලෙන සුළුභාවය බෝල කරන්න පුළුවන් එක ඒ වගේ දේවල් තියෙනවා එතකොට මේ මම ඒකම කියලා දැන් මේ පිටරේ මේක ප්ලාස්ටික් නෙමෙයි කියන එකක් ප්ලාස්ටික් කියන වචන මම කොහොමවත් පාවිච්චි කරන්න කැමති නෑ ඇත්තටම ඒක කෘතිම එකක් මොකද කෘතිම කියලා කියන්නේ අපිට වෙන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා පාට දැන් අර කහමදේට එහෙම පාට දාලා එහෙම කරන හදන එකක් තමයි කෘතිම පිටර කියලා මේ අපි දැන් බැලුවොත් එහෙම විද්‍යාත්මක මේ ලිපි පවා තියෙනවා ඒ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයකට යොමු වන එක ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සඳහා සූදානමින් ඉන්නවා සැක සහිත සාම්පලයක් ඔබට ආවොත් ඔන්න ඔබටත් පුළුවන්කම තිබෙනවා කාර්මික තාක්ෂණ ආයතනයට ගිහින් බාර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා මේ පරීක්ෂණය කල් නොයවා ඉක්මනින් කෙරිලා යම් අදහසක් තහවුරු කළ අදහසක් අපිට එළියට ගන්න පුළුවන් වෙයි කියලා මොකද එහෙම නැත්තම් අපේ රටේ පාරිභෝගිකයා කන්නේ නොදැනම නරක දෙයද කියලා සැකයක් අපිට ඉතුරු වෙන හින්දා අනිවාර්යයෙන්ම අපිත් ඒ ගැන අවදියෙන් ඉන්නවා බොහොම ස්තුතියි ඔබතුමියට මේ සාකච්ඡාවට එකතු වීම සම්බන්ධව දරුංගලා